මේ මානසික රෝග 100%ක් විනිශ්චය කළා නැහැ. ඒ කියන්නේ තිත්තටම හරියටම මෙන්න මෙතන මේක නිසා වෙනවා කියලා හරියටමම දන්නේ නැහැ. ඒක හින්දා හිතනවා අර ස්නායු සම්ප්‍රේෂකවල තියෙනවානේ ඩෝපමින් වලින් යන තැන් තියෙනවානේ, අන්න ඒ වගේ සිද්ධ වෙන වෙනසක් නිසා මේක වෙනවා කියලා හිතනවා. කොහොමhari එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. මේ කියන මානසික රෝගී තත්ත්ව ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධකය තමයි මොකද්ද? මොලේ පාගමවල, රසායනික උපාගමවල තියෙන න්‍යිරෝ ට්‍රාන්ස්මීටර්ස් වල සිදුවන චේන්ජ්, ඒ කියන්නේ වෙනස් වීම. එතකොට දැන් අපි මේක තවදුරටත් සාකච්ඡා කරමු. මේක ගැන ඔයගලන්ට පොඩි අදහසක් ගන්න. මෙන්න මේ ස්කිසොෆීනියා රෝගීන්ට හරිද කියනවානේ අපි අර පර්සෙප්ෂන් එරර් එකක්, එහෙම නැත්නම් මොකද්ද සංජානන දෝෂයක් තියෙනවා කියලා. සංජානන දෝෂය කියලා මම හිතන්නේ මම කලිනුත් ඔයගලන්ට කිව්වා වගේ මට මතකයි. මේක අපි යාගේ ඇස් දෙකට මේක මෙහෙම පෙන්වුවාම දැන් මෙයාගේ මෙතනින් මොනවා වෙනවද කියන්න, මේ ඉමේජ් එක හදලා ස්නායු ආවේගය ගිහිල්ලා මොලේ දෘෂ්ටික ප්‍රදේශයට ගියාම මේක එයාට මොනවා කරලා දෙනවද? දෘෂ්ටික ප්‍රදේශයේ මගින් සංජානනය කරලා දෙනවා. මොකක් කියලාද මේක? මාක පෙන් එකක් කියලා. මෙහෙම පෙන්නපුවාම එතකොට දැන් මේ ලෙඩේ තියෙන එක්කෙනාට සමහර වෙලාවට මොකද වෙන්නේ? මේක මෙහෙම පෙන්නපුවාම එයාට මොකක් විදිහට මේක පේනවද? පිස්තෝලයක් විදිහට පේනවා. පේලා ඇත්තටම මොනව වෙනවද? බය වෙලා සමහරට ඩෙස් එක යටත් රිංගනවා. එතකොට ළඟ ඉන්න එක අහනවා මොකද බං මොකද මට වෙලා තියෙන්නේ කියලා. හරි තර බලපන් අර අරුව මට වෙඩි තියන්න යන්නේ, අර බලහම් පිස්තෝලේ. ඉතින් එහෙම අපි බලන කෝ පිස්තෝලේ. අපිට සංජානනය වෙන්නේ මොකක් විදිහටද? පෑනක් විදිහට. එයාට සංජානනය වෙන්නේ මොකක් විදිහද? පිස්තෝලයක් විදිහට. දැන් මම ඔබෙන් එක දෙයක් අහනවා. මොකද්ද? මෙතන යාගේ මෙතන හැදෙනවද පිස්තෝලයක ඉමේජ් එකක් කියන්ට? තැන හොයන්න එපා අපි ප්‍රතිකාර කරන්න. එතන හැදෙන්නේ නැහැ. ඒතර මේ ගිනියන ආවේගයත් මොකක්ද? එහෙම එහෙකුත් නෙමෙයි. ඒකෙත් මුකුත් අවුලක් නැහැ. ඒ කියන්නේ මේ ආවේග සම්ප්‍රේෂණය වෙන මාර්ගවල සිද්ධ වෙලා තියෙන කිමිකල් වෙනස නිසා යාට මොකද වෙන්නේ කියන්නේ? ඔව්, ඒක දැනෙන විදිහ මොකක්ද? වෙනස්. ඒ කියන්නේ සංජානනය වෙන විදිහ වෙනස්. වැරදි දෙයක් සංජානනය වෙලා පේනවා. පේන දේවල් විතරක් නෙමෙයි දරුවෝ ඈ. මොනවා වෙනවද? පංචේන්ද්‍රයන් ඔක්කොගේම එනවා ඒක. ඒ කියන්නේ මොකද්ද? රස නම් බොහෝ වෙලාවට වැඩි එහෙම වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මේවා. ඒ කියන්නේ දැන් අපි තුංගෝ ඇහෙනේවා, පෙනෙනේවා, සා හැමෙට දැනෙනේවා වල ඇත්ත දෙයට වඩා වෙනස් ඒවා දැනෙන්න ගන්නවා. විශේෂයෙන්ම අර දෙක, පෙනෙන සහ ඇහෙන ඒවා මොනවා වෙනවද? වෙනස් වෙනවා. පෙනෙන ඒවා ඇහෙන ඒවා වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඇත්ත දේ නැතුව වෙන දේවල් මොනවා වෙන්න ගන්නවද? පේන්න ගන්නවා. මේක තමයි කියන්නේ අපි පර්සෙප්ෂන් එරර් එකක් තියෙනවා කියලා කියන්නේ. ඇත්ත දේ ඇර වෙන දේවල් පේන්න ගන්නවා. හරි භයානකයි නේද මේම තත්ත්වයක් ඇති වුණහම? එතකොට මායා භ්‍රාන්ති කියලා කියන්නේ කිසිසේත්ම නැති දෙයක් පේන්න ගන්නවා. දැන් අරක ඉස්සෙල්ලා මෙහෙම පෙන්නපුවාම ඒක මොකක් වෙනවද කියන්නේ? ඒක මාක පෙන් එක පිස්තෝලේ වගේ දැක්කනේ. ඒ මොකක් හරි දකින්න එකක් තියෙනවනේ. මොකක්වත්ම නැතුව මොනව වෙනවද? ඇහෙනවා, දකිනවා. මොකක්වත්ම නැතුව ඇහෙනවා, දකිනවා. දැන් මෙහෙම අපි බලනකොට අපිට කිසි දෙයක් පේන්නේ නැහැ. එයාට මොකද වෙන්නේ? පේන දෙයක් තියෙනවා. අපි අහගෙන ඉන්නවා කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මොකද වෙන්නේ? එයාට ඇහෙන දෙයක් තියෙනවා. ප්‍රශ්නේ යන්නේ ඒක තමයි. එතකොට දැන් ස්කිසොෆීනියා රෝගේ හැදෙන්නේ ඇයි කියලා කියන්න මට කියන්න කල්පනා කළා. ස්කිසොෆීනියා හැවත් බිහින්නෝන් මාදේ හැදෙන්නේ මොකක් නිසාද? හැදෙන්නේ මොළයේ ස්නායු උපාගම, රසායනික ස්නායු උපාගමවල ආවේග සම්ප්‍රේෂණයේ තියෙන කිමිකල් වල ඇතිවන මොකක් නිසාද? වෙනසක් නිසා. දැන් ඊළඟ ප්‍රශ්නේ ගන්න. ඇයි එහෙම වෙනසක් වෙන්නේ? ඒකට නම් හරියට හේතුවක් කියන්න බෑලම. කොයි වගේ වයසේ කෙනෙකුටද මේක හැදෙන්නේ? බිහින්නෝන් මාදේ වැඩිපුරම හැදිලා තියෙන්නේ තරුණ වයසේට. තරුණ වයසේදී තමයි මතුවෙලා තියෙන්නේ. ළමා වයසේදීත් නෙමෙයි, තරුණ වයසේදී මතුවෙලා තියෙන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. සමහර කෙලින්ම අහනවා මේකට ජානමය පදනමක් තියෙනවද කියලා. බොහෝ විද්‍යාඥයෝ කියනවා මේකට ජානමය පදනමක් තියෙනවා කියලා. ඒ කියන්නේ පරම්පරාවේ මේ රෝගය බින්නෝන්මාදයේ තිබුණොත් එහෙම තව කෙනෙකුට එන්න එනවමයි නෙමෙයි, එන්න ඉඩ තියෙනවා. ඒ වුණාට සමහර තැන් හම්බ වෙනවා ළමයි නියුන් දරුවෝ දෙන්නෙක් ගැන කරන ලද පරීක්ෂණ වලදී හම්බ වෙලා තියෙනවා එක නියුන් දරුවෙකුට විතරක් මොකද ස්කිසොෆීනියා රෝගේ හැදිච්ච අවස්ථා. එතකොට ජානමය පසුබිම් පිළිබඳවත් ප්‍රශ්නයක් මතුවෙනවා. හරිම පැහැදිලි නෑ ළමයි මේව. හරි, සමහර අය හොඳට ඉඳලා මේ தත්ත්වෙටපත් වෙනවා. හොඳට ඉඳලා හොඳට කිසිම අවුලක් නෑ. අවිලවල කරන කාලේ හොඳට ඉඳලා මේ தත්ත්වෙටපත් වෙනවා. හැබැයි සමහර අයට මේ පුජ්‍යලයා මානසික රෝගයකට පත් වෙලාද කියලා හොයාගන්න බැරි තත්ත්වයක් සමහර අයට ඇති වෙනවා. ඒ මොකක් නිසාද? මේ රෝගය පිළිබඳ මොකක් නැති නිසාද? දැනුමක් නැති නිසා.
ඔබ දැකලා තියෙනවද පාරේ ඇවිද ඇවිද යන සමහර අය ඉන්නවා, ඔය පොඩි පොඩි ඔය ටීම් බෙල එක එකතු කර කර වැඩ කර නැති ඔය රේදී කෑලි අනම් අනම් පොට්ටනි එකතු කර කර ඔහේ කිය කියා කියෝ කියෝ තනියම කියෝ කියෝ යන්නේ දැකලා තියෙනවද? ආන්න එහෙම තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒක දරුණු තත්ත්වයට ගියොත් ඊට කලින් ඉතින් මේක හදාගන්න පුළුවන්. අපි ඒ රෝගියා පිළිබඳ, ඒ කියන්නේ පුජ්‍යලයා පිළිබඳ අවධානයෙන් ඉඳලා වෙනස් වෙනකොටම අපි හඳුනාගෙන ප්‍රතිකාර කළොත්, වෙන කිසි ප්‍රතිකාරයක් හරියන්නේ නැහැ. වෛද්‍ය ප්‍රතිකාර බෙහෙත්ම දෙන්න ඕනේ. ඒ කියන්නේ මනෝ වෛද්‍යවරයෙකුට කෙලින්ම යොමු කරන්න ඕනේ. ආයේ වෙන නිකන් එයත් එක කතා කරලා නම් මනම් එහෙම කළා කරන්න බෑ මේක. පැහැදිලිද ඒක? අනිවාර්යෙන් ඒකට බෙහෙත් ඕනේ. ඉතින් දැන් මේකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේක මෝඩයට විතරද හැදෙන්නේ? එහෙම නැහැ. මෙඩිකල් ෆැකල්ටි සමහර ළමයි ඉන්නවා ස්කිසොෆ්‍රීනියා තියෙනවා. එතකොට දැන් මේක බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන්ද? හොඳට පාලනය කරන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් බෙහෙත් බීලා. කිසිම අවුලක් නැතුව. හැබැයි අනිත් අසනීපවලට වගේ බෙහෙත් බොනවා වගේ නෙමෙයි, මානසික රෝග වලට බෙහෙත් බොනකොට හරියටම ඒ වෛද්‍යවරයාගේ උපදෙස් වලට තිත්තටම උපදෙස් වලට අනුව බොන්න ඕනේ. අනිත් බෙහෙත් බීලා වගේ නෙමෙයි. අනිත් බෙහෙත් නම් සමහර අපිට මතක් වුණ බොනව නැත්තන් නෑ. එහෙමනේ. හරිද? මතක් වුණාම ඊයේ බෙහෙත් ටිකත් එක අද බොනවා. මානසික රෝග වලට බොන බෙහෙත් එහෙම බීවොත් එහෙම වැඩේ කියලා වෙලා යනවා. හරි. පැහැදිලිද ඒක? ඉතින් මම දැන් මේ වගේ ඔයගලන්ට කියන්නම් නිකන් මෙහෙම මේක අඳුනා ගන්න මෙහෙම. සමහර අය හිතනවා මෙන්න මෙහෙම. සමහර අය හිතනවා මෙහෙම තමාට අමුතු බලයක් ලැබිලා තියෙනවා වගේ. කියන තමන්ට අමුතු බලයක් ලැබිලා තියෙනවා වගේ හිතනවා. බින්නොන් මාදී තියෙන රෝගීන් තමාට අමුතු සුවිශේෂී බලයක් තියෙනවා කියලා හිතනවා. මෙනුගේ උඩ පන්ති එකම ළමෙක් මට ඇවිල්ලා දවසක් කිව්වා ගෑන ළමෙක්. මොකද කිව්වේ? මොකද කිව්වේ? සර් දන්නවද මේ ලෝකේ පාලනය කරන්නේ මම තමයි. ඉතින් හුචු හුචු ගගා hina වෙනilla හරිද? ආන්න ඊළඟ ප්‍රශ්නය අන්නේ වගේ අය එහෙම කියනකොට හිනහවෙන්න. ඇයි දන්නවද? ඒ හිනහවෙනකොට ඒගොල්ලන්ට මොකද හිතෙන්නේ? මාව අවඥාවට ලක් කරනව, මගේ බලය අවඥාවට ලක් කරනව. පැහැදිලිද ඒක? හරිද? මේ අය මට හිංසා කරන්න තමයි ලෑස්ති වෙන්නේ කියලා ඔළුවේ ඇති වෙනවා. ඒ හින්දා යා ඊට කලින් ක්‍රියාත්මක වෙලා අපිට කෙල්ල අරිනවා. සමහර විට ආයුධයකින් පහර දෙන්න පවා පුළුවන්. ඒකින්ද පරිස්සමින් ඈ විරිත්තිල් එතනින් ඉවර වෙනවා සමහර වෙලාවට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙලා උසාවි ගියා කියමුකෝ, වෛද්‍යවරයෙක්ගේ රිපෝට් එකක් දුන්නොත් මූට ස්කිසොෆීනියා කියලා, මොකක් වෙනවද? නිදොස් කොට නිදහස්. ඒ ඉතින් හරි පරිස්සමින් ඈ. ඔව්. දවසක් එක ළමෙක් පාඩම් කර කර මේ ඒලෙවල වලට මාස 6ක් විතර තියෙනවා. පාඩම් කර කර ඉඳලා දැන් ඒ ළමයා මේ අම්මා කියන්නේ මේ හරිද, ඒ බොහෝ දවස් වලට උදේ පාන්දර උතේ එකක් බොන්න එනවලු හරිද, දැන් එන්නේ නැලු. එතන උදේ ඉඳලා 9ට විතර වගේ තමයිලු එන්නේ හරිද. සමහර දැන් ඒක 10 විතර වගේ වෙලා. ඊට පස්සේ අම්මා බල්ලා කාමරේ හරිද හොරෙන් ජනේලෙ මූ මොකද කරන්නේ කියලා හරිද, මූ නැගිටිනවා 6ට විතර ආවෙ නැති වුණාට. නැගිටලා ඇඳේ මොකද කරන්නේ? අර මෙහෙම කරන්න භාවනා කරනවා. ඉතින් අම්මා හිතලා යකෝ සෑහෙන හොඳයිනේ මූ සෑහෙන දියුණු වෙලානේ කියලා හරිද. ඇත්තටම මේ භාවනා කරන්නේ අවබෝධය පිණිසද, එහෙම නැත්නම් මේක මානසික රෝගයක්ද කියලා හොයා ගැනීම අති දුෂ්කරයි ඈ. ඊට පස්සේ මූ එන්නෙම නැතුව ඇරියා. දැන් දවල්ට කන්න දෙන්නෙත් නැහැ. දවල්ටවත් කන්න දෙන්නේ නැහැ. පැහැදිලිද? ඔව්. ඊට පස්සේ මේක හරියන්නේ නැති හින්දා මූ අල්ලන් කුදලාගෙන, ඔය අල්ලන්ට බෑ, මුන්ට මාර ශක්තියක් තියෙන්නේ. ඕ ඔබ හිතන්න එපා, ලේසි නෑ ඒක ඈ. මාර එනර්ජි එකක් තියෙන්නේ හරිද? ඔව්. වාල විසි කළ දායි මිනිසුන් හරිද, ඒ තරම් මාර බලය ඒක ඇත්තටම තියෙනවා එහෙම හරිද. ඔව්. ඉතින් මේ පාර එනර්ජි එකක් තියෙන්නේ හරිද, කොහොම හරි අල්ලක් කුදල්ලා ගැට ගහලා දැන් හරිද මේ ගෙනල්ලා වෛද්‍යවරයෙක් ගාවට. හරි. දැන් මූ කියනවා මේ මං ගැන අපේ ගෙදර මිනිස්සු දන්නෙත් නැහැ, වෙන කවුරුවක්වත් දන්නෙත් නැහැ, මගේ වටිනකම කවුරුත් දන්නේ නැහැ. මම තමයි මෛත්‍රී බෝධිසත්වය. මම මතු බුදු වෙන්නයි යන්නේ. දැන් මේ සේරම කට්ටිය එකතු වෙලා මගේ මම බුදු වෙන එක වළක්වන්නයි යන්නේ කියලා. හරි. ඉතින් දැන් අපි අහනවා ඔබ කොහොමද එහෙම කියන්නේ? මට දැනෙනවා. මගේ ඇඟට දැනෙනවා ඒක.
මම පොළොවෙන් මේ මායින් වෙලා යනවා ඒව ඔක්කො මට දැනෙනවා. මං අත්විඳිනවා. ඇත්තද බොරුද? ඇත්ත. ඌ අත්විඳිනවා ඒවා. අපිට පේන්න තිබුණාට තේරුණාද? ඉලූෂන්ස් ඇන්ඩ් ඇලුසිනේෂන්ස්. ඌ ඒවා අත්විඳිනවා. ඇත්ත. එයා අත්විඳින දේ තමයි අපිට කියන්නේ. අපි බජ බජ කර මොකද වෙන්නේ? හිනාවේ නවු කියන ඒවට උඩ ගේන් තියනවා. ඊට පස්සේ කෙල්ල අරිනවා. ඊළඟට අහගන්න මේ මම සමහර අය එහෙම ස්කිසෝෆීනියා රෝගී තත්ත්වවලදී බිනෝන්මාදයේදී සමහර වෙලාවට එහෙම තමන්ට අමුතු බලයක් තියෙනවා කියලා හිතලා එක එක්කෙනා ගැන කියන්න පටන් ගන්නවා. මෙයා මෙහෙම වෙනවා, මෙයා මෙහෙම වෙනවා කියලා කියනවා. හරිද? ඔව්. ඒ පාර මොකද කරන්නේ? ගෙදර කට්ටියක දාලා මූට දේවාලයක් දාලා දෙනවා. සාත්‍ර කියපන් කියලා. හරිද? ඌ ඉතින් කියනවා. එනේ එක්කෙනාට කියනවා. උට සල්ලිත් හම්බ වෙනවා. ගෙදර මිනිසුන්ටත් හරි සන්තෝසයි අයියේ. දැන් වෙනම කොහෙවත් වැඩට යන්න එහෙම ඕනේ නැහැ. ගෙදරට මිනිස්සු සල්ලිත් අරන් එනවා. මුදාත්‍ර කියනවා. හරි. ඒ කියන්නේ ඔහේ කියාගෙන යනකොට මොන මොනවා හරි හරි යනවා මිනිසුන්ට. නිකන් ඔහේ කියනකොට එකක් දෙකක් හරි යනවා. හරි හරි ගියාම මාර ගැති දැන් දිගට හෝ ගාලා එනවා. ඔබ අහලා නැද්ද එහෙම මානසික රෝගීන්ගෙන් සාත්‍ර අහන්න ගිහින් නැද්ද? ස්කිසොෆීනියා රෝගීන්ගෙන් සාත්‍ර අහනවා. රටක් මේක. ඌ අරන් ගිහිලා ඌට බෙහෙත් කරන්න නැතුව. හැබැයි ටික දවසක් යනකොට තේරෙනවා. ඔව්. ටික දවසක් යනකොට තේරෙනවා මුට එන පොට හොඳ නැහැ කියලා. හරි. ඔව්. මුලදී සාත්‍රත් අහනවා. දේවාලත් දාලා දෙනවා. දේවාරූඩින් සාස්ත්‍ර කියනවා කියලා. මොන ආරූඩයක්වත් නෙමෙයි මුගේ මොලේ කෙමිකල් වෙනස් වීමක් වෙලා තියෙන්නේ. හරි. තේරුණාද? ඔව්. ඒකට බෙහෙත් කරන්න ඕනේ. එතකොට සාත්‍ර ඔක්කොම නැතිලා යනවා. දැන් ඔය දෙවියෝ ගැන භූතයෝ ගැන සාත්‍ර ගැන මම ඔච්චර කියන්නේ කොහොමද කියලා ඔබ දන්නව හිතනවා ඇතිනේ. දැන් ඒකෙන් ඒක මගේ සයිකොලොජි වල මම කරපු ප්‍රොජෙක්ට් එකේ. ඒ හින්දා එච්චර තොරතුරු ටිකක් තියෙනවා. මට හම්බ වෙච්ච තැන් ඔය සමහර තැන් වල සාස්ත්‍ර කියන්නේ ස්කිසොෆීනියා රෝගීන්. ඌට සල්ලිත් හම්බ වෙනවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට හඳුනා ගන්න බැරි වෙනවා මොකද්ද? මූට තියෙන්නේ ලෙඩක් කියලා. ඒ තරමට ඌ තාත්විකයි. ඒකයි හේතුව. හරිම තාත්විකයි. ඒක ලෙඩක් කියලා හොයාගන්න බැරුව යනවා. හැබැයි හොඳ සියුම් අවබෝධයක් තියෙනවා නම් කෙනෙකුට ලෙඩේ හොයාගන්න පුළුවන්. මේක ලෙඩක් කියලා හොයාගන්න පුළුවන්. ඔන්න ඕකයි ස්කිසොෆීනියා වල தත්ත්වය. හරියටම හඳුනා ගන්න විදිහ කියන්න මට එයාගෙන් අහලා බලන්න. අපිට ඇහෙන්නේ නැති එයාට ඇහෙන සද්ද. අපිට පේන්නේ නැති එයාට පේන දේවල්. අපිට පේන දේ එයාට වෙනස් විදිහකට පේන එක. අන්න தත්ත්වය. ඕකෙන් හොයාගන්න පුළුවන්. පොටිකෙන් මුගේ தත්ත්වය මොකද කියලා. ඊළඟට එයා කියනවා ඔන්න පොඩ දඟලන්න එපා කෑ ගහන්න එපා මේ මට එනවා ඕඩර්ස් එනවා ඕඩර්ස් එනවා. කොහෙන්ද මේ ඕඩර්ස් එන්නේ? සහම්ප්‍රති භක්ෂ්ම රාජයාගෙන් ඕඩර්ස් එනවා. මම මොකද මතු බුදු වෙන්න යන්නේ? හරිද? කෑ ගහන්න නැතුව හිටපල්ලකෝ මේක අහගන්න කවුද? දැන් ඕගොල්ලන්ගේ ඉන්නතන ඔහොම හචහචක ගා හිටියොත් ඌ ඇඳ පොල්ලක් හරි අරන් කෙලලා අරිනවා. ඇයි? ඇයි මූට මේ එන ඕඩර්ස් ටික අහගන්න දෙන්නේ නැහැනේ? එක දවසක් මම මේ කොහෙද ඩුබායි ඉඳන් ලංකාවට එද්දි කටාර්යාවේස්තු වේද ඔයගේ මෙහෙම කෙනෙක් ඉන්නවා. උඩ පොඩ්ඩක් මේක මොකක් හරි වෙලා වැඩි වෙලා මොකක් හරි වෙලා හරි අනිත් මිනිස්සු ඔක්කොම තුස්නීම් බූත වෙලා මේ මොකද වෙලා තියෙන්නේ කියලා යමේ කොහොමාරි අර කැබින් එකේ මෙහෙට ඇවිදිනවා මෙහෙම ඇවිදිනවා. මිනිස්සු ඔක්කොම බය වෙලා දැන් හරි. ඔව්. ඒ පාර සමහරුන් ඔන්න ඔය වගේ හච හච ගගිනවා. මූට තද වෙලා දැන් මූ බයින එන්න ගිනි ගෝරියක් එතන. ඊට පස්සේ දැන් මේ ඉන්දියාව උඩින් එන දැන් එන්නේ හරි දැන් නවත්තන්න දෙනකුත් නැහැ. මේක ඇතුලේ දඟලනවා එන ඇග්‍රසිව් වෙනවා මේ මිනිස්සු එයාට දක්වන ප්‍රතිචාරත් එක්ක යාම නෝ වෙනවද? ඇග්‍රසිව් වෙනවා. හරිද? ඇග්‍රසිව් එක ප්‍රචණ්ඩ වෙලා අර මේ වරින්ද යනවා නෑ ගිනි ගෝරි. හරිද? දැන් එතන වැඩිපුර හිටියේ එයා හොස්ටස්ලා මේ කාන්තාව. පිරිමෑම හන්ටන දෙන්නයිද කොහෙද හිටියේ? එතන මේක පාලනය කරගන්න බෑ. හරිද? කොහොම හරි එතන හිටියේ වෛද්‍යවරයෙක්. හරිද? ඉතින් එයා දැනගත්තා මේක මේ ස්කිසොෆීනියා වල ඇග්‍රසිව් මේව එකක් එන්නේ කියලා. හරිද? ඊට පස්සේ ටක් ගාලා ඉතින් ඉන්න අය නැගිටලා ඉවරලා මොකද කරේ? මියා වල්ලලා සීට් එකට තියලා ගැට ගැහුවා. මම කරන්න දෙයක් නැහැ. ඕක තමයි කරන්න පුළුවන් එකම දේ. ඔන්න ඒ වගේ වෙනවා. හරි. ඒ කියන්නේ එයාට එයාව ගණන් නොගෙන ඉඳීම, එයාට උපහාස අපහාස කිරීම තුල එයා තව මොනවා වෙනවද? ඇග්‍රසිව් වෙනවා. ඔන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒක ස්කිසොෆීනියා. ඊළඟ එකට යමු අපි.
ඩිප්‍රෙෂන්. අනේ අහිංසක රෝගීන් ඩිප්‍රෙෂන් තියෙන අය අතීශය අහිංසකයි, කාගින්වත් කරදර යන්නේ ඉන්නවද නැද්ද කියලා නැහැ.